දැඩි දඬුවම් නැතුව රටක් හදන්න පුළුවන් කමක් නැහැ. මරණීය දඬනයට මම අත්සන් කළා කියලා ප්‍රකාශයට පත් කළාට පස්සේ දැන් ඊයේ මෙරේද සමාජ විද්‍යා සෝෂල් මීඩියා ඒ වගේම වෙනත් රාජ්‍ය නෝන සංවිධාන මේකට විරුද්ධව කතා කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒ හැම කෙනෙක්ම මම කියන්නේ මත්ද්‍රව්‍ය ජාව ආරක්ෂාවට සහයෝගය දෙන්නේ. හිරගෙවල් වල දාන්න පුළුවන් ගාන මුළු හිරගෙවල් වල හදලා තියෙන විදිහට ඉන්න පුළුවන් හිරගෙවල් වල මුළු සංඛ්‍යාව 11000යි. දැන් ඉන්නවා හිරගෙවල් වල 24000. මේ 24000න් 60%ක් මත්ද්‍රව්‍ය නිසා ඉන්නේ ඇතුළේ. ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කරපු ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය අද ජූනි 26. දැන් අද ලෝක මත්ද්‍රව්‍ය දිනේ මම මේ මරණීය දඬනයට අත්සන් කළා ඉවරයි. 4 දිනකට. දිනේ තීන්දුව කළා දඬුවලත් ඉවරයි. අත්සන් කළාත් ඉවරයි. ජනාධිපතිතුමාගේ උතුම් පරමාර්ථය අපි අගය කරනවා. එදා වගේම අදත් මෙය බහුජන හිතාය, බහුජන සුඛාය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණය දණ්ඩනය සහ දැඩි දඬුවම් ලබා දෙනවා සේම මේ රටේ රාජ්‍ය දේපොළ හොරා කාපු මේ දේශපාලන අධිකාරීන හොර තක්කඩියන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි. එතුමා එක පැත්තකින් තමන්ගේ ප්‍රතිරූපය හදාගන්න කියලා ඉවෙල්ලා IS නායකයව ගෙනල්ලා හරි මේ රටේ අල්ලලා මරණීය දඬනේ දුන්නත් වැඩක් නැහැ. මහජනතාවගේ අද තියෙන තීන්දුව වෙනස් වෙන්නේ නැහැ. මම දන්නේ නැහැ හදිසියෙ එතුමා මේ 4 දිනකට මරණ දඬුවම දෙන්න යන්නේ මොන කාරණයක් නිසාද කියන එක ජනාධිපතිතුමාගේ අරමුණුත් එක්ක අපිට ගැටෙන්න බෑ. පක්ෂයක් විදියට එක්සත් ජාතික පක්ෂය පැහැදිලිවම කියන්න ඕන අපි මරණ දඬුවමට විරුද්ධයි. මට GSP ප්ලස් එක අපිට නැතු වෙන්න යනවා. GSP ප්ලස් එක නැතු වෙනවා කියන්නේ අපේ ඇඟලුම් ශේත්‍රයේ වැඩ කරන දාස් ගානක රස්සාවල් නැතු වෙන්න පුළුවන්. එහෙම ඒවා කල්පනා කරනකොට වෙන අලාභය විශාලයි. මරණ දඬුවම විතරක් අපි මේ රටේ ප්‍රශ්න විසඳනවා කියලා අපි කිසිසේත්ම කල්පනා කරන්නේ නැහැ. ජනාධිපතිවරයාට